විවහාර මාස ක්‍රමයට අනුව නොවැම්බර් මාසයේ යෙදෙන්නේ පින්බර ඉල්පුන් පොහෝ දිනයයි. සකල ලෝවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වූ සිදුවීම් ගණනාවක් ඉල්පුන් පොහෝ දිනට යෙදී තිබෙනවා. වස්සාන කාල සීමාවේ යෙදෙන අවසාන පොහොය ඉල් පොහොයයි. නිකිණි පොහෝ දින සිට පුරාතෙම සක්මුළුල්ලෙහි පසුවස් සමාදන්ව සිටමින් මහා සංගරුවන සඳහා පසුවස් පවාරණයේ යෙදී තිබෙන්නේ පින්බර ඉල්පුන් පොහෝ දිනකයි. අපගේ භාග්‍යවතුන් වහන්සේත් ප්‍රථම රහත් හැට නමත් ධර්මීය දේශනා කරනු පිණිස ගම් නියම් ගම් සිසාරා වැඩම කිරීම ආරම්භ කළේද පින්බර වූ ඉල්පුන් පොහෝ දිනකයි. අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිකව සිටි තම මෑණියන්ව උතුම් තිසරණයේ පිහිටුවා ධර්මීය දේශනා කොට නාලක බඹුණු ගමෙහි පිහිටි තම නිවසේ වැඩ හිඳිමින් පිරිනිවන් පාවාදාලේ ඉල්පොහෝ දිනකයි. මෙවැනි වැදගත් සිදුවීම් රැසක් ඉල්පුන් පොහෝ දිනට යෙදී තිබෙනවා. උතුම් ඉල්පුන් පොහෝ දිනේ නිමිති කර ගනිමින් ශ්‍රදා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් සදැහැති ඔබ වෙනුවෙන් කෙනේන පෝදා සදහම් විකාශය හෙට උදැස්සන සිට විකාශය වනවා. අෂ්ටාංග උපෝසථ සීල සමාදානීය ශීර පායස පූජාව ධර්මදේශනා ධර්ම සාකච්ඡා ශ්‍රද්ධා ඉල්පුන් පෝදා සජීවී විකාශය තුලින් ගෙනීමටයි කටයුතු යොදා ඇත්තේ. පවතින තත්ත්වයේ හමුවේ ශ්‍රදා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් ඔස්සේ සදැහැති ඔබ සැමට නිවසේ සිටම වත්පිළිවෙත්වල නිරත වෙමින් ඉල් පෝදා සදහම් විකාශය සමගින් එක්වීමේ හැකියාව පවතිනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.